සංවිධානාත්මක ජනතාවගේ ශක්තිය හැර අපි වෙන කිසිවක් විශ්වාස කරන ව්‍යාපාරයක් නෙමෙයි. සංවිධානාත්මක ජනතාවගේ බලය එනම් ජන බලය විශ්වාස කරන එක තමයි ලෝකේ ප්‍රගතිශීලී ජනතාවාදී පක්ෂවල ආණ්ඩුවල පාලකයන්ගේ දේශපාලන ක්‍රියාධරයන්ගේ මූලිකම කාරණේ. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයක ප්‍රගතිශීලී ව්‍යාපාරයක ඒ වටා එවැනි ජාතික ව්‍යාපාරයක වටා මේ විදිහට පෙළ ගැහිච්ච කාලයක් මීට කලින් තිබිලා නැහැ. ඒක තමයි අපි කාගෙත් තියෙන පොදු අත්දැකීම. මේ සම්බන්ධ වෙන අය අපිට කියන දෙයක් තියෙනවා. ඒ කියන දේ තමයි අපිට සහයෝගය දෙනවා කියලා කියන්නේ. වැඩි දෙනෙක් කියන වචනේ ඒක. අපි ඒගොල්ලන්ට කියනවා සහයෝගය දෙන්න එපා. එහෙම කතා කරන හැමෝටම මම මේ අපි ගොඩක් අපේ කට්ටිය සහෝදරවරු සහෝදරියෝ අපි ගොඩක් කියන්නේ සහයෝගය දෙන්න එපා මේක බාර ගන්න කියලා තමයි අපි කියන්නේ. ඉස්සර අපි සහයෝගය ඉල්ලුවා. දැන් අපි සහයෝගය ඉල්ලන්නේ නැහැ. දැන් අපිට සහයෝගය දෙන්න කතා කරන හැමෝටම අපි කියන්නේ මේක බාර ගන්න. එතකොට කියන්නේ මොකද? දැනටමත් අපි බාර අරන් ඉන්නේ. අපි තනියම වැඩ කරමින් ඉන්නේ. අපේ යාළුවෝ සමග, ඥාතීන් සමග, මිත්‍රයින් සමග අපි දැන් මේ ව්‍යාපාරයේ කොටස්කාරයෝ විදියට වැඩ කරමින් ඉන්නේ කියලා තමයි කියන්නේ. ජාතික ජනබල වේගය ඊළඟ මැතිවරණයකදී විපක්ෂයට ගේන්න නෙමෙයි. එහෙම සාකච්ඡාවක් නැහැ. අපිත් එක්ක මේ සම්බන්ධ වෙන සියලුම දෙනා කතා කරන සියලුම දෙනා කතා කරන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන ජනතාවාදී ප්‍රගතිශීලී ආණ්ඩුවක් හදන්න ඕන කියලා තමයි සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව අතරමැද මොකක්වත් දැන් කතා කරන්නේ නැහැ. අතරමැද සාකච්ඡාවක් ලංකාව පුරා කොතනකවත් නැහැ. එකම සාකච්ඡාව මොකද්ද? මේක පෙරලන්න ඕන ප්‍රගතිශීලී ජනතාවාදී පාලනයක් ගොඩනගන්න ඕන. ඒකට දැන් මෙතෙක් රට පාලනය කරන එක්කෙනෙක්වත් හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ විතරයි කියලා තමයි අපිට කියන්නේ. ඒක තමයි දැන් තියෙන තත්ත්වය. ඔයගොල්ලෝ විතරක් කියන වචනයට අපි ඇත්තට කැමති නැහැ. අපි එකතු වෙලා මේ වැඩේ කරමු. මේක අපේ වැඩේ. රටේ වැඩේ, අපේ වැඩේ, අපි පවර ගන්න ඕන වැඩේ. සහයෝගය දෙන කාලේ ඉවර කරන්න ඕනේ. ඒකයි මම කලින් කිව්වේ. ඊළඟට ජන බලයක් අපිට ඕන. මොකද ජනතාව අපෙන් අහනවනේ දැන්. ඉදිරි අවුරුදු 3ම ඉන්නවද? දැන් මෙහිම යනවද මේක දැක 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 යනවද මේක යන්න දෙනවද වෙන උත්තර නැද්ද කලින් මේක ගන්න බැරිද ගත වෙන දවසක් පාසාම රටට කරන 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 වැඩ මේ රට විනාශය කරා ගෙනියන වැඩ ඒ නිසා ජනතාවට මේක ඉක්මනින් ඉවර කර ගැනීමේ උවමනාවකුත් තිබෙනවා පාර්ලිමේන්තු ඡන්දයක් එන්න අවුරුදු 3ක් තුනා මාරක් යන. එතකන් අපි ඉවසනවද කියලා ජනතාව අහනවා. අපෙන් අහනවා. වෙන උත්තර නැද්ද මේකට? මොකක් හරි කරමුද කියලා අහනවා. අපි කවුරුත් දන්නවා 1953 මේ රටේ ජනතා නැගිටීමක් වුණා. ජන අරගලයක්. සාමාන්‍ය කියන 53 හර්තාලය කියලා. අයවැයෙන් හාල් සේරුව 725ට තිබ්බේක 775 වුණා. තුන්ගුණයක් වැඩි වුණා. දැවන්ත ආර්ථික අර්බුදයක් රටේ ආවේ වෙන මොකක්වත් නෙමෙයි. දැනුත් ඇවිල්ලා තියෙන්නේ දැවන්ත ආර්ථික අර්බුදයක් මූලික කරගත්ත දේශපාලන අර්බුදයක්. එදා ජනතාව පාට බැස්සා. ඒක වෘත් සමිති අරගලයක්ම නෙමෙයි. ගොවි අරගලයක්ම නෙමෙයි. පොදු මහජනයා පාරට බැස්සා 1953. ඒක තමයි නිදාසෙන් පස්සේ අපේ රටේ තියෙන දැවන්තම බහුජන අරගලය. එතනින් මෙහා ඒ ජාති අරගලයක් ලංකාවේ සිද්ධු වෙන්නේ නැහැ. ජනතාව පාරට බැස්සා අරගල කරා කඩ වැහුවා කලි පොඩි දැම්මා. රේල් පාරේ මයෝක තම්බගෙන කෑවා සාගතේට විවිධ ක්‍රියාමාර්ග ගත්තා අවසානයේ මේ රටේ ඇමති මණ්ඩලය රටින් පැනලා ගියා අවසානයේ සටනට නායකත්වයේ දීපු අය ආපහු ඒගොල්ලන්ට එන්න කියලා බලේ බාර දුන්නා එහෙමත් දෙකීමක් තියෙනවා ඒක නම් මම ගොඩක් කතා කරන්න යන්නේ අපිට වෙලාව පිළිබඳ ප්‍රශ්න තියෙනවානේ ඕන්නම් ඒ ජාති එකක් තියෙනවා ඒක ජන මතයෙන් කරන්න බෑ ඒ ජාති එකක් ඒකට ඕනේ ජන බලය. ජන බලය කියන්නේ සංවිධානය වෙච්ච ජනතාවගේ බලය. පැතිරිච්ච ජනමතයක් රටේ තිබ්බට පැතිරිච්ච ජන බලයක් තාම ගොඩනැගිලා තියෙන ප්‍රමාණය මදි. පැතිරිච්ච ජනමතයක් තියෙන ඇත්ත. පැතිරිච්ච ජන බලයක් තිබුණත් යම් පමණකට එය ප්‍රමාණවත් මදි. ඒකයි අපි ඔබට කියන්නේ ගමේ වැඩේ බාර ගන්න. ජාතික ජන බල වේගයේ ජාතික මණ්ඩලය විධායක සභාව ජාතික වැඩේ මේ වෙනකොට බාර අරගෙන තියන්නේ අපි දිස්ත්‍රික්ක වැඩේ අද බාර ගන්න බවට ඔබට සපත කරනවා ඔබ ගමේ ජන බලය ගොඩනගන වැඩේ බාර ගන්න ඒක තමයි දැන් ඕන